අවදානේ කරන්නේ 2 1 අම්මේ අම්මේ දැන් දෙන්නේ ඇයි බං මම උඹලට කියලා නේද ගියේ කඩේට යනවා කියලා මට දැන් මේ ගෙදර උඹලට වැඩකාරකම් කරලා හොඳටම ඇති වෙලා තියෙන්නේ අම්මේ මේ කන්න මොකද නේද කන්න කාපම් මාව මේ ලෝජියෝ මං ගෙනාවා මාරු සෝටවල් දෙකක් බා මේ බලපන් මේ බලපන් ඔස්සේ බලට රැට අඳින්න පුළුවන් ඈ යා ඔය මොනාද ඔය හරි කැතයි යකෝ 80 ගත්තේ 150 ගොඩේ තියෙන ඕන එක 80 ගොඩට මාරු වෙලා ඇවිල්ලා මම පටගාල ගත්තා බලපන් ලස්සන ගෙම්බ මාත් දෙන්න යම්මේ අර පොලේ ගොඩ ගහලා විකුණන්නේ ජරාව අරන් එනවා අපි දෙන්නට අඳින්න ගියා අම්මට පිස්සුදනේ හිමදිරට ගෙම්බ දෙන්නෙකුත් ඉන්නවා අනේ මේ උඹලට අර කිඹුල අතේ ගහපු ඒවා අඳින්න හොඳයි මෙතන මේ ගෙම්බ කකුලේ ඉන්න දෙකක් අඳගන්න බෑ යකෝ මේවා බ්‍රෑන්ඩඩ් බුදු අම්මෝ පුසුබ අනේ මේ අම්මේ හොන්නක ගින් කුසි කකුල් පිහදාන දාන්න කියලා වැඩක් නැහැ ආ කෙල්ල ඇවිල්ලා මට මේ ෆෝල් ගිරි ගාලා දීපන් මං වැඩක් අම්මේ අක්කට කියන්නකෝ යා ටොමි what another මම මගේ ජීවිතේ හැමදේම කරන්නේ අපේ මාමීගෙන් අහලා ඇත්තම කිව්වොත් මම ලැට් මම ටොයිලට් එකට යන්නේ අපේ මාමීගෙන් අහලා what අයියෝ මමිය පාකියොද්ද අයියෝ එතකොටදී මම මාමි කියන ගහන්න නෑනේ හූ කේස් මං කරන්නේ මචෝනික මේ උඹේ බල්ලට කතා කරන එක නවත්තලා මට පොල් ටිකක් ගාලා දීපන් අයියෝ අම්මේ මිනිස්සුන්ට කතා කරද්දී පොඩක් වැදගත් විදිහට කතා කරනවද තව පොඩෙන් ටොමීට එනවා නැතුව ඉති ටොමී කියලා මිනිසුන්ට නම් තියනවද බල්ලොන්ට මිසක් එයාගේ නම ටොලමි මීගස් දැන්න මං එයාට ආදරේට කියන්නේ ටොමී කියලා ලංකාවේට මං ඉතින් කිව්වා මං ඉතින් මේ අම්මගෙන් අහන්න නැතුව සාමාන්‍ය කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා. අනේ ඔව් ඔව්. උඹ කලින් තුන හොයාගත්තෙත් මගෙන් අහලානේ. යකෝ මේ තොට මඟුල් විසේ ගහලා තියෙන්නේ. යමේ දිගනේ මුම්මේ මිනිස්සු හොයාගන්න කලින් උඹලා මට මේ ගෙදර දොරේ වැඩ ටික කරගන්න කවුරු හොයලා දීපා. මොකද උඹලත් ඉන්නවනේ මෙතන නෝඩහාමුලා වගේ කකුල් උඩ දාගෙන මම මෙතන වැඩකාරී වගේ ගෙදර තියෙන ඔක්කොම වැඩ ටික කරන්න ඕනේ. දික්කින් විතර අනේ අම්මේ මේ අම්ම ඔය විදිහට නම් කතා කරන්න එපා. යා මේකට ආවම හරිද? පොඩ පෝෂිකේ කතා කරන්න මං වගේ. නැත්තම් ඉතින් මට ටොමිත් නැති වෙනවා. එහෙම වුණොත් අම්මල හිතාගන්න අම්මලට මාවත් නැති වුණා කියලා හරිද? අනේ එහෙම වෙනව නම් කොච්චර දෙයක්ද? මම කෑවා පරියා මුමගේ මුවම ගිල්ලනවා මුමගේ ලැබ් එක කෑවා මුමගම විනාශ කරා මම ඈ මොකද නෑ නෑ මම ඔයාගේ කන්නාඩි දෙක දාන් ආවෙ නෑ ගාලින් මම ඔබ පොඩක් හොයලා බලන්න පොඩක් කොහෙද මම දාන් ආවෙ මගේ කන්නාඩි දෙක මගේ කන්නාඩි ඈ සමාවෙන්න නෝනා මේ නෝනට අමාරුවක් එහෙම නෑ නේද අපි ડોක්ටර් කෙනෙක් ගාවට යමුද නෑ 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 මට කිසි අමාරුවක් නෑ නෝනා ඉස්සරහට යන්නේ ඇයි මහත්තයා යන්නේ පස්සෙන් පස්සටද අයියෝ එහෙම නෙමේ මං ගාව නෝනා ඉස්සරහට යන්නේ කියලා හැප්පිච්ච හැප්පි ලිටරම් මහත්තයෝ මට කොහොමද ඉස්සරහට යන්න අමාරුවේ කකුලෙක් වගේ අහලහට තමයි යන්න වෙන්නේ මේ නෝනා මට තියෙන පොඩි දෙයක් කියන්න මේ වාහනය ඇතුලේදී මගේ කියන වචනේ පාවිච්චි කරන්න එපා. මොකද්ද කියන්නේ? නෑ නෑ නෝන කලබල වෙන්න දෙයක් නෑ. මම සයන්ටිස්ට් කෙනෙක්. මේ ඉන්නේ මං හදපු රොබෝ කෙනෙක්. රොබෝ කෙනෙක්?
නෑ වෙන්න බෑ ඇත්තටම නෝනා මේක මං නවීන තාක්ෂණේ නිර්මාණය කරපු දෙයක් මේකේ නම තමයි රොබර්ට් ඇත්තටම මේ ගෙදර වැඩ ඕනම දෙයක් කරනවා ටොයිලට් හොදනවා මොප් කරනවා මිදුල අතුගානවා කී අතුගානවා කරන්නේ නැති වැඩක් නෑ ගෙදර මම නෝනා කොටක් මහන්සි වුණා මියාව හදන්නේ ඉතින් දැන් මේ කොහෙද මේ අරන් යන්නේ කංගට දාන්න ආ මොනව මටවත් හදාගන්න බැරි දෝෂයක් ආව මේ රොබර්ට්ගේ මොකද මහත්තයෝ දෝෂේ මටත් හිතාගන්න බැ මගේ කියන වචනේ දාලා මොනාරි දෙයක් කියනව ඇහුනොත් ඒ මොහොතේම ඒ දේ අරගෙන විනාශ කරනවා ඒ කිව්වේ මහත්තයෝ ඔන්න බලන්නකො නෝන ඔය පිටිපස්සේ ෂීට් එක උඩ තියෙන ඇපල් ගෙඩිය මගේ අන්න ඕක තමයි ලීඩි මෙයාව කෑලි කරත් නෝනා එකතු වෙනවා මෙයාව වතුර ගිල්ලලම තමයි අක්‍රිය කරන්න ඕනේ ඔන්න බලන්න අද මම මේ කරදරේ ඉවරයක් කරනවා නේ මහත්ය අහන්නකෝ රොබට් මට දෙන්න මම ගෙදර අරයි යන්නම් මම ඔය මගේ කියන වචන දාන්න නැතුව ගෙදර වැඩ ටික ඔක්කොම කරගන්නම් අම්බෝ අම්බෝ බෑ 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 නෝනා ඒක ගොඩක් අනතුරුදායකයි ඒකට කමන්නෑ මහත්තයා ඒක මම බලා ගන්නම් මේ රොබට් මට ඕනෙමයි මේ රොබට් කිසි හදිස්සියක් නෑ ඕක හිමීට කරපන් හැබැයි අපේ කෙල්ලො දෙන්න ආවොත් විතර පට ගාලා ගිහිල්ලුම හැංගියා හරිද ඕකේ මඩල් මගේත් මේ කල්පනා කළේ තව කොච්චර කාලයක් මේ රොබට්ව අපේ කෙල්ලො දෙන්නගෙන් හංගගෙන ඉන්න වෙයිද දන්නේ ඇයි ඉතින් පොඩි පහේ බලලිවක් ඇ අපේ උන් දෙන්නටත් තියෙන්නේ නික කවිද නඩර් ඕක මගේ බං ගිහිල්ල ඕක අන්නර දැක්කත් ඇති හිත පිරෙනවා රොබර්ට් යානිනි මගේ බං ඔන්න ඔබ හෝද ලෝචි මං ගැන කියලා තිනේ මේ වගේ තැනකින් මැරේජ් එකක් කරගන්නවට මමයි ඩැඩි කොමඩත් කැමති නෑ ඕ නෝ ප්‍රොබ්ලම් මට අපාර්ට්මන්ට් එකක් තියෙනවා මං ඒකේ ආන්ටි වයි ලෝචි වයි නතර කරන්න අනේ පුතා මොකට කරදර වෙනවද මන්දා මේ ෆැමිලි එක මං ගොඩ දාලා දෙන්න අයියා මමත් මේ පවුල කෙනෙක් තමයි මං ලෝචිගේ නංගි එයායිම කිව්වේ නැද්ද කිව්වා කිව්වා මං ලෝචිව ගොඩ දානවා වගේ නංගිවත් ගොඩ දාලා දෙන්නම්කෝ අයියා මුකුත් බීලත් නැතුව ඇති තිබහත් ඇති මං හිතන අපක තාම කේක් හදාගන්න බැරි තටමන ඇති මුකුත් ඉතින් මං නැතුව කරගන්න බෑනේ මුකුත් අයියා අඩු සීනිද වැඩි සීනිද මට
කකුරු කෑල්ලක්ගේ. මේ පුතා වගේ ඔද තෙද ඇති බොදු ගෝබි පුතේ. අපි අර මේ හරිකිට ලැබුණෙම ඒකෙ පෙර පිනකට වන්නම් කියන්නේ. දැන් බලන්නකො මේ ළමයා මෙච්චර ධනස්කන්ධයක් තියාගෙන මේ ළමයට මොන්නේ කියන එක ගෑවිලවත් නෑනේ. නෑ නෑ. පුතේ මම අහන්නේ නිකවට ඔය අතේ වැඳලා තියෙන ඔරලෝසුව කීයක් විතර වෙනවද? 700ක් දෙනු ඇතිනේ. හත්තරසිය ආන්ටි මේක හරියටම 74,50,158ක් වෙනවා. ඕ මේක මං ගත්තේ දුබයි ෆ්ලයි කරපු වෙලාවේ. ඕ මේ බ්‍රෑන්ඩ් එකම තමයි මාක් සකබර්ග් යූස් කරන්නේ. ඕ ආන්ටි දන්නවද මේක කොච්චරක් වටිනවද කියලා? නේ බිල්ඩ් එක මේක 1,200,000ක් වගේ. ආ මම ජර්මන් වල ගියා වෙලාව ගත්තේ. ඕ ආන්ටි දන්නවද මේ ෂූ එක? නේ ඕ මේ ෂූ එක 123,000ක් වගේ වටිනවා. ඕ මේ පුතේ තාම අලුත් සුවඳයි. මේක මගේ සෙකන්ඩරි. හා ඕ වෙනම ඕඩර් එකක් දාලා තමයි ගෙනාවේ. මම හිතන්නේ ජපාන් වල ඉඳන් වෙනම ෆ්ලයිට් එකක් දැම්ම මේ ෂූ එක ලංකාවට ගේන්න. ආන්ටි දන්නවද එතකොට මේ ටී-ෂර්ට් එක? නේ මේක මං ගත්තේ බ්‍රසීල් වලින්. ආ මේකෙන් ලෝකෙනම දෙකයි තියෙන්නේ. ඇත්තටද? මේක අනිත් එකය කවුද මේ? අර ප්ලේයර් කෙනෙක් ඉන්නේ. ජයන්ත. ජයන්ත ප්ලේයර් නෙමෙයිනේ. එහෙනම් ජයන්ත ප්ලේයර් නෙමෙයි. නෙමෙයි. අර මේ ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක් ඉන්නේ. ආ කවුද මේ? රොනාල්ඩෝ. ආ යා මේ අනිත්‍යයේ ඕන රොනාල්ඩෝ. ආන්ටි දන්නවද එතකොට මේ මගේ කලිසම මේක? නෑ පුතේ. ඔව් නෑ තමයි ඉතින් ආන්ටි. මේ මගේ කලිසමනේ ආන්ටි දන්නේ නෑනේ. ඔව් මේ මගේ කලිසම. නෑ මේ මගේ කලිසම. පුතාගේ කලිසම නෙමෙයි අපිට ඕනේ. ආන්ටි මේ මගේ කලිසම. නෑ මේක පුතාගේ කලිසම නෙමෙයි මන්නම් කියන්නේ. ආන්ටි මේ මගේ කලිසම. නෑ පුතේ මේක පුතාගේ කලිසම නෙමෙයි කියන්නේ. ආන්ටි මේ කලිසම මන්නේ සතියක් විතර තිස්සේ ඇරුණානේ. නෑ පුතේ මේක පුතාගේ කලිසම නෙමෙයි නෝ. මේ මගේ කලිසම. මේ මොකද්ද මේ? මේක තමයි පුතාගේ කලිසම නෙමෙයි කියන්නකෝ. ඉතින් ආන්ටි මේ මගේ කලිසමනේ ආන්ටි. අයියෝ පුතේ මේ කලිසම මම දැන් කොච්චර දවසක් අරන්ද? නෑ පුතාගේ නෙමෙයි කියන්න. මේ කලිසම මගේ. අයියෝ පුතේ කියන්න. නෑ හත්තරම නැද්ද මේ කලිසම මගේ නේ. අයියෝ. ආන්ටි මුකුත් කරේ නැහැ. මෙන්න මේ අක්ෂයා මගේ ට්‍රවුසර් එක විනාශ කරානේ. ලක්ෂ ගාණක් වටින මගේ ට්‍රවුසර් එක. ගෙදෙට්ටාම මිනිස්සුන්ට මෙහෙම සලකන්නේ. ලෝචනා, අදින් පස්සේ මේ FIA එක ඉවරයි. කවුද අම්මේ මේ? කවුද අම්මේ මේ අයියා? හිටපන්කෝ මං උඹලට ඒකට පස්සේ උත්තර දෙන්නම්. ඊට කලින් උඹ බලපන්කෝ මේ මහලුකු ස්විප් එක මේ. නිය අම්මේ හූරලා ගත්තට පස්සේ මෙන්න ඇදිලා දින ජයමල්. ඊකා! තොමියා යයාට මම නිගින්ම කලසයි. ඒකා! හැබැයි කියුට් අනේ. අම්මේ මොකද බං? ටොමි ගෙම්බ කලිසමක් ඇඳන් හිටිය තමයි. හරිද? ඒ වුණාට මං දන්නවා එයාගේ ආදරේ හරි පිවිතුරුයි. අනේ මේ මගේ කටවස ගන්න තු හිටපම් බං. හා?